Zombie Apocalypse. ගන්නවා එඩියුකේෂන් ලංකා YouTube channel එකත් එක්ක අපි කාලයකට පස්සේ ආයෙ වීඩියෝ එකක් දානවා අලුත්ම දෙයක් එක්ක ඒ තමයි අපි ඕගොල්ලන්ට කියනවා අලුත්ම සබ්ජෙක්ට් එකක් ඒ තමයි 11 වසර පුරවයස අධ්‍යාපනය ඒක ඕගොල්ලන්ට කරන්නේ පාසල් ගුරුවරයෙක් වන M සෙනවිරත්න ගුරුපියාණන් අපි එනං මේ වීඩියෝ ටිකත් එක්ක සම්බන්ධ වෙමු පරිණේ දුවේ පුතේ අද අපි කතා කරන්නේ 11 වසර පුරවයස අධ්‍යාපන විෂයයත්තේ 4 වෙනි පාඩම පාසල් ගැටළු හා තිරසාර සංවර්ධනය අපි මෙතෙන්දි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනය පිළිබඳව අපි බලමු මේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා මේ සංකල්පය අපි දන්නවා බටහිර සංකල්පයක් විදිහට විකාශනය වෙච්ච සංකල්පයක් සංවර්ධනය කියලා කියන්නේ එතන මුලදී මේ සංවර්ධනය කියන එක හඳුනාගත්තේ දර ජාතික නිෂ්පාදිතය මූලික කරගෙන යම් රටක දරජාතික නිෂ්පාදිතයේ ඉහළ මට්ටමක තියෙනවා නම් අපි මුලදී හඳුනාගත්තා ඒ රට සංවර්ධන රටක් විදිහට. ඉතින් වර්තමානයේ වන විට මෙම සංවර්ධනය කියන සංකල්පය රට සංවර්ධනයේ අර්ථ දැක්වීම සඳහා විවිධ කරුණු සාධක එක්වමින් පවතිනවා. ඒ අන්දමට සංවර්ධනය නිර්වචනය කිරීම සඳහා විවිධ අර්ථකථන මේ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ සංවර්ධනය කියන එක සරලව අර්ථ දක්වනවා නම් මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සංවර්ධනය කියලා කියනවා. අපි ඊටත් වඩා සරලව කතා කරනවා නම් සාමාන්‍ය පුද්ගලයෙකුගේ එහෙම නැත්නම් රටක දියුණුව සංවර්ධනය කියලා හඳුන්වනවා. මේ සංවර්ධනය කියන එක අපි සරලව මේ ආකාරයට හඳුන්වුවාට සංවර්ධන සංකල්පය මීට වඩා වර්තමානයේ පුළුල්ව අර්ථ දක්වනවා. අර්ථ දැක්වීම යටතේ අපි දැන් බලමු සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන විවිධ නිර්වචන මොනවද කියලා. ඉතින් මේ නිර්වචන රාශියක් අතරින් අද අපි කතා කරනවා නිර්වචන කීපයක් පිළිබඳව. එතෙන්දී ඩඩ්ලි සියර්ස් කියන ආර්ථික විද්‍යාඥයා සංවර්ධනය කියන එක හඳුන්වලා තියෙනවා. රටක දිළිඳු බව අවසන් වී සේවා නියුක්ති ඉඩ තත්ත්වය වැඩි වී ආදායම් බෙදියා මිශ්‍රතාවය ඉවත් වෙනා එක සංවර්ධනය කියලා කියනවා. අපි මේ ගැන කතා කරනවා නම් රටක දිළිඳු බව ඉහළ මට්ටමේ සිට පහළට ගමන් කරනවා නම් ඒ වගේම දිළිඳු බව සේවා වියුක්තිය ආදායම් බෙදියාමේ විෂමතාව කියන කරුණු තුන ඉහළ මට්ටමක සිට පහළට ගමන් කරනවා නම් එක තමයි සංවර්ධනය කියලා හඳුන්වන්නේ ඩඩ්ලි සියර්. මෙතෙන්දී අපට එක පැහැදිලි කර ගන්න පුළුවන් අපට ප්‍රායෝගිකව රටක් දැස බැලුවාම අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා රටක දිළිඳු බව අඩු වෙනවා කියන්නේ ඒ රටේ ඉන්න ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමක පවතිනවා කියන එක. ඒත් එකම සේවා වියුක්තිය ඉහළ මට්ටමේ තිබිලා සේවා වියුක්තිය අඩු වෙලා සේවා නියුක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ඒක රටේ සංවර්ධනයක් පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රටක ආදායම් බෙදියාමේ විෂමතාවය. ඒක රටේ සිටින ජනතාව අතර විශාල වශයෙන් රට උපයන එහෙම නැත්නම් දළ ජාතික නිෂ්පාදිතය ඒක පුද්ගල ආදායම් විදිහට බෙදිලා යනකොට ලොකු පරතරයක් තියෙනවා නම් එහෙම නැත්නම් විශාල වෙනසක් තියෙනවා නම් ඒ අපට සංවර්ධිත රටක් විදිහට හඳුනා ගන්න ගැටලුකාරී තත්ත්වයක් මතුවේ. ඉතින් අපි ඊළඟ තවත් නිර්වචනයක් බලමු. කින්ඩර්බර්ග් කියන ආර්ථික විද්‍යාඥයා සංවර්ධනය කියන හඳුන්වලා තියෙනවා. නිවැයුම් වැඩිවීමත් නිවැයුම් වැඩිවීමට තුඩු ශිල්පීය ක්‍රම ඒ වගේම ආයතනික සංවිධානවල දියුණුව සංවර්ධනය කියලා කියනවා. ඒ කියන්නේ රටක නිවැයුම නිෂ්පාදනය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වගේම මේ නිෂ්පාදනයට හේතු සාධක වෙන ශිල්පීය ක්‍රම වල ඒ වගේම ඒ නිෂ්පාදන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ඒකට දායක වන ආයතනවල සංවිධානාත්මක දියුණුවක් තියනවා නම් ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ කින්ඩර්බර්ග්. සංවර්ධනය කියලා කියනවා එක්සත් ජාතීන්ගේ සංවර්ධන දශකයක් හඳුන්වා දීලා තියෙනවා. සංවර්ධනය කියලා කියන්නේ 1981 90 සංවර්ධන දශකයේ කියනවා සංවර්ධනය යනු
ජනසංඛ්‍යාව සමාජ ජනසංඛ්‍යාව සමාජීය සංස්කෘතික හා සදාචාරාත්මක යන සාධක ඇතුළත් වෙනස් වීම හා වර්ධනය පිළිබඳ ක්‍රියාදාමයක් කියලා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සංවර්ධන දශක කීපයක් තුළ සංවර්ධනය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ක්‍රමානුකූල මේ නිර්වචනවල සමාජීය පැත්තට මේක සංකල්පය ගමන් කරලා තියෙන බවක් අපට පෙන්නුම් කරන්න පුළුවන්. දැන් අපි කතා කළා මේ සංවර්ධනය කියන එක නිර්වචනය කිරීම සඳහා විවිධ නිර්වචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර මෙව නිර්වචන අතරින් අපි කීපයක් තමයි කතා කළේ. ඉතින් මේ නිර්වචන සමස්තය සැලකිල්ලට අරගෙන අපිට පුළුවන් පොදු නිර්වචනයක් ඉදිරිපත් කරන්න. එතකොට මේ නිර්වචනය පොදු නිර්වචනය අපි ඉදිරිපත් කළාට සංවර්ධනය කියලා කියන්නේ මේවමයි කියලා නිශ්චිතව අපට කීමට අපහසුයි. සමාජයේ දියුණුවත් සමග සමාජයේ දියුණුවට ගමන් කිරීමේ නොයෙකුත් සංකල්ප මෙම සංවර්ධන සංකල්පයට ඇතුළත් වෙනවා. අපි දන්නවා දැන් මෑතක සංවර්ධනය කියන එකට සංවර්ධනය යන සංකල්පයට ඇතුළත් වුණු නිර්වචනයක් තමයි පිරිසර සංවර්ධනය. ඒ කියන්නේ පරිසරය සම්බන්ධ වීම. දැන් අපි මුලදී මේ පරිසරය සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වේ නැහැ. යම් රටක් ආර්ථික වශයෙන් දියුණුවට පත් වෙනවා නම් එය සංවර්ධනය කියලා මුලදී හැඳින්වුවා. දැන් අපි බලමු මේව පොදු නිර්වචනය කොහොමද අපට මොන වගේ කරුණුද මේකට ඇතුළත් කරන්න පුළුවන් කියලා. දැන් අපිට මෙහෙම නිර්වචනයක් සකස් කරගන්න පුළුවන්. යම් රටක ආර්ථික සමාජීය සංස්කෘතික ඒත් එක්කම සදාචාරාත්මක පමණක් නෙවෙයි සාර ධර්මවල, ඒ කියන්නේ රටේ ජීවත් වන මිනිසුන්ගේ සාර ධර්මවල වර්ධනය. ඒත් එක්කම රටේ පවතින දේශපාලන තත්ත්වය. ඒතර දේශපාලන වගේම මානව හිමිකම්. ඒතර වර්තමානයේ ඉතාමත් වැදගත් වෙන සංකල්පයක් තමයි මානව හිමිකම්. ඒත් එක්කම ප්‍රජාතන්ත්‍රවාදී. වගේම අපි අර අවසානට කිව්ව පරිසරයේ ගුණාත්මක බව. ඒ කියන්නේ පරිසරය හානියට ලක් කරමින් පරිසරය දූෂණය කරමින් යම් රටක් සංවර්ධන කරා ගමන් කරනවා නම් ඒ අපට සංවර්ධනයක් විදිහට හඳුනා ගන්න අපහසුයි. ඒ නිසා තමයි අපි මේ වගේ සංවර්ධනය කියන සංකල්පය අර්ථ නිරූපණය කිරීම සඳහා වර්තමානයේ ඇතුළත් කරලා තියෙන තිරසාර සංවර්ධනය. ඒ කියන්නේ පරිසරය අනාගත පරපුරවින් සුරක්ෂිත කරමින් සංවර්ධනයට දායක වීම. අපි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ අනාගත පරපුර සඳහා පවතින පරිසරය සුරක්ෂිත කරමින් පරිසරය කළමනාකාරීත්වය, ඒ කියන්නේ යහ පැවැත්මෙන් ප්‍රයෝජනයට ගැනීම. ඊළඟට බලමු මේ සංවර්ධනය මනින්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා රටක් තවත් රටක් සමග සංවර්ධනකොට ඒ රට සංවර්ධිතයි අනික රට සංවර්ධන වෙමින් පවතින රටක් එහෙම නැත්නම් ඌණ සංවර්ධන රටක් විදිහට කොහොමද හඳුනාගන්නේ? එමනම් මේක මේ සංවර්ධනය කියන එක මනින්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා අපි දැන් ජලය ගත්තාම අපි මනිනවා ජලය ලීටරවලින්. දැන් දිග අපි මනිනවා මීටරවලින්. ඒ වගේ මේ සංවර්ධන මැනීමට යම් කිසි මිනුම් දණ්ඩක් අවශ්‍යයි. ඒ සඳහා මිනුම් දඩු කීපයක් පාවිච්චි කරනවා. ඒවට අපි කියනවා සංවර්ධන මැනීමේ මිනුම් දඩු කියලා. ඊළඟට අපි බලමු මේ සංවර්ධන මැනීමේ මිනුම් දඩු ගැන කතා කරන්න පෙර සංවර්ධන මැනීමේ පරමාර්ථ මොනවද කියලා. ඇයි අපි මේ සංවර්ධනය මනින්නේ? එතකොට සංවර්ධන එය මනින්න කරුණු රාශියක් අපට හේතු වෙනවා. පරමාර්ථ රාශියක් මූල කරගෙන තමයි අපි සංවර්ධනේ මනින්නේ. අපිට හඳුනා ගන්න පුළුවන් එක පරමාර්ථයක් තමයි සංවර්ධන විෂමතා. දැන් රටක් තුල පවතින සංවර්ධන විෂම ප්‍රාදේශීය වශයෙන් සංවර්ධන විෂමතා. ඒත් එක්කම ලෝකයක ගත්තහම අනෙක් රටවල් සමග සැසඳීමේදී සංවර්ධන විෂමතා අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ ගැටලු පවතිනවා. එමනම් මේ පවතින ගැටලු වලට විසඳුම් සොයන්න පුළුවන් අපට මේ සංවර්ධනේ මනිනවනම්. මේ සංවර්ධනේ ප්‍රමාණය දැනගත්තාම ඒ සංවර්ධනයේ ඒ தත්ත්වයේ ඒ මට්ටමින් පවතින බලපාලා තියෙන ගැටලු මොනවද කියලා අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒ ගැටලු
අවබෝධ කරගත්තාම මේ ගැටලුවට බලපාලා තින සමාජීය ඊළඟට ආර්ථික යන සදාචාරාත්මක සමාජීය සාධක ඊළඟට ආර්ථික සාධක සදාචාරාත්මක සාධක මොනවද කියලා අපිට හඳුනාගන්න පුළුවන් සමාජයේ අතර මිනිසුන් අතර තියෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් ඊළඟට සමාජ පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය ඊළඟට සමාජය තුළ තියෙන සදාචාරාත්මක තත්ත්වයන් බලපානවා යම් රටක සංවර්ධනය උදාහරණයක් විදිහට අපි දන්න ජපානය ගත්තහම දැන් ජපානය ජපානයේ මිනිසුන්ගේ කියන්නේ ජපානයේ රටවැසියන්ගේ සිතුම් පැතුම් ආකල්ප කියන්නේ සදාචාරාත්මක බව මේ සියල්ල කැටි කරගෙන තමයි අද ජපානයේ දියුණු රටක් බවට පත් වෙලා තියෙන්නේ. එමනම් මේ ගැටලු අපිට හඳුනා ගන්න පුළුවන් සංවර්ධනයේ බැනීමේදී. ඊළඟට රටක ආර්ථික ප්‍රතිපත්ති සකසන්න වැදගත් වෙනවා සංවර්ධනය බැනීම තුලින් සංවර්ධනයේ ප්‍රමාණාත්මක බව දැනගත්තා. ඊළඟට අපිට පුළුවන් රටවල් සමග සසඳන්න අර පෙර කතා කළ ආකාරයට ලෝකයේ අනෙක් රටවල් සමග සසඳන්න පුළුවන් අපිට මේ සංවර්ධනයේ ප්‍රමාණය දැනගන්න පුළුවන් ඒ සඳහා කොතරද අපි ඉන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම්. ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන්න මේ සංවර්ධනය මැනීම අවශ්‍ය වෙනවා. ඒකට මොන මොන අංශ තුළද එහෙම නැත්නම් මොන මොන ව්‍යුහයන්ද අපි වෙනස් කළ යුත්තේ කුමන අංශ සඳහාද ගැටලු පවතින්නේ ඒ ගැටලු සොයාගෙන මේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන්න මේ සංවර්ධනය මැනීම වැදගත් වෙනවා. දැන් අපි බලමු සංවර්ධනය මැනීමේ මිනුම් දඩු මොනවද කියලා. එතකොට මේ සංවර්ධන මැනීමේ මිනුම් දඩු ප්‍රධාන කොටස් දෙකකින් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ආර්ථික මිනුම් දඩු. මේ ආර්ථික මිනුම් දඩු වලට අපි කියනවා සම්ප්‍රදායික මිනුම් දඩු කියලා. ඊළඟට අනෙක් මිනුම් දඩ තමයි ඒවට අපි කියනවා නූතන මිනුම් කියලා. එහෙම නැත්නම් සමාජීය මිනුම් කියලා අපි මේවා හඳුනා ගන්නවා. ඒකට සංවර්ධන මනින්ද උපයෝග කරගන්න මිනුම් දඩු ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. සම්ප්‍රදායික මිනුම් නූතන මිනුම්. ඒක සම්ප්‍රදායික මිනුම් වලට අපි කියනවා ආර්ථික මිනුම් කියලා. නූතන මිනුම් වලට කියනවා සමාජීය මිනුම් කියලා. දැන් අපි බලමු මේ සම්ප්‍රදායික මිනුම්. එහෙම නැත්නම් ආර්ථික මිනුම් යටතේ පවතින සංවර්ධන මිනුම් දඩු මොනවද කියලා. පළවෙනි එක තමයි දල ජාතික නිෂ්පාදිත. එතකොට මේ දල ජාතික නිෂ්පාදිත කියලා කියන්නේ රටක් විදිහට නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ හා සේවාවල මුළු වටිනාකම අපි හඳුනා ගන්නවා දල ජාතික නිෂ්පාදිත කියලා. එතකොට මේ දල ජාතික නිෂ්පාදිත නිෂ්පාදනය කියන එකට එහෙම නැත්නම් දල ජාතික නිෂ්පාදිත සකස් වෙන්නේ විදේශීය සුද්ධ සාධක දේශීය දලදේශීය නිෂ්පාදිතයට විදේශීය සුද්ධ සාධක ආදායම එකතු කිරීමෙන් ලැබෙන පිළිතුර විදිහට තමයි අපි දල ජාතික නිෂ්පාදිතය හඳුනගන්නේ. මේ ගැන අපි නැවත පසුව කතා කරනවා. අපි ඊළඟට බලමු ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදිතය. එතකොට ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදිතය කියලා කියන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කළ දල ජාතික නිෂ්පාදිතය එහෙම නැත්නම් දල ජාතික නිෂ්පාදිතයේ වටිනාකම ඒ රටේ ජීවත් වෙන ජනසංඛ්‍යාවේ මධ්‍යවාර්ෂික ජනසංඛ්‍යාව ජනසංඛ්‍යාව බෙදුවාම එක් පුද්ගලයෙකුට ලැබෙන කොටස තමයි අපි කියන්නේ ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදිතය කියලා. තව අපි කියනවා ඒක පුද්ගල ආදායම කියලා. එහෙම නැත්නම් ප්‍රතිශීර්ෂ ආදායම කියලා කියනවා. ඊළඟට මූර්ත දල ජාතික නිෂ්පාදිතය. ඒකත් අපි සාම්ප්‍රදායික මිනුමක් එහෙම නැත්නම් ආර්ථික මිනුමක් විදිහට හඳුනා ගන්නවා. ඒතර මූර්ත දල ජාතික නිෂ්පාදිතය කියලා කියන්නේ රටක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වශයෙන් තමයි අපි මෙතන හඳුනාගන්නේ. ඊළඟට රටක ආර්ථික වර්ධන වේගය සම්ප්‍රදායික මිනුමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට බලමු නූතන මිනු. ඒතර මේ නූතන මිනු යටතේ අපි හඳුනා ගන්නවා භෞතික ජීවන තත්ත්ව දාර්ශනිකය. ඒතර මේක නූතන මිනුමක්.
මෙයින් සමාජීය තොරතුරු හෙළි වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කර සම්ප්‍රදායික මිනුම් වල නැත්නම් මේ මෙතන දැක්කුව මේ සියලුම ආර්ථික මිනුම් වල රටක ආර්ථික පැත්ත පමණයි හෙළි වෙන්නේ. නමුත් මේ නූතන මිනුම් වල හැම නෙමෙයි රටක සමාජ පිළිබඳ තොරතුරු. එහෙම නැත්නම් සමාජයේ පැතිකඩවල් මෙතෙන්දී නිරූපණය වෙනවා. භෞතික ජීවන තත්ත්ව දාර්ශනිකය තුළින් රටේ සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ කරුණු හෙළිනවා. ඊළඟට අපි බලමු නූතන මිනුම් යත්තේ මානව සංවර්ධන දාර්ශනිකය. මේකත් අපට නූතන මිනුමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මානව දරිද්‍රතා දාර්ශනිකය. මේකත් අපි නූතන මිනුමක් එහෙම නැත්නම් සමාජීය මිනුමක් විදිහට සලකනවා. ඊළඟට මානව පීඩන දාර්ශනිකය. ඊළඟට බහු මාන දරිද්‍රතා දාර්ශනිකය. ඊළඟට දුරකථන ගණත්වය එක. ඊළඟට අන්තර්ජාල භාවිතය. වෙළඳපොළ ව්‍යුහාත්මක වෙනස්කම්. ඊළඟට අන්තර්ගත ධනය පිළිබඳ දාර්ශනික. මේ ආදිවාසීන් නූතන දාර්ශනික අපිට ඕනතරම් හඳුනා ගන්න පුළුවන්. මේ නූතන දාර්ශනික විදිහට අපිට මේක අමතරව තම කරුණු රාශියක් ඇති කරගන්න පුළුවන්. අපි හිතමු රටක ජීවත් වෙන ජනතාවට සිටින වෛද්‍යවරුන් ගණන. එහෙම නැත්නම් රෝහලකට ලෙඩුන්ගේ සංඛ්‍යාවට අනුපාතිකව තියෙන ඇදන් සංඛ්‍යාව. ඊළඟට රටේ ඉන්න ජනතාවට තියෙන රූපවාහිනී අංශ සංඛ්‍යාව. මේ ආදි වශයෙන් නූතන දර්ශක විදිහට අපට දර්ශක රාශියක් හඳුනගන්න පුළුවන්. ඊළඟට අපි ඉස්සෙල්ලා කතා කළ දැන් සංවර්ධන මිනුම් අපි කොටස් දෙකක් කතා කළා. ආර්ථික මිනුම් සමාජීය මිනුම් කියලා. එහෙම නැත්නම් නූතන මිනුම් විදිහට කොටස් දෙකකට හඳුනාගත්තා. එතෙන්දී අපි මුලින් හඳුනාගත්තා දල ජාතික නිෂ්පාදිතය. දැන් අපි බලමු මේ දල ජාතික නිෂ්පාදිතය කියන්නේ මොකද්ද? කොහොමද මේක ගණනය කරන්නේ? එතකොට මම පෙර සඳහන් කළ පරිදි මේ දල ජාතික නිෂ්පාදිතය කියලා කියන්නේ රටක ජීවත් වෙන සියලුම ජනතාව වර්ෂයක් තුල නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල මුල් වටිනාකම තමයි අපි දල ජාතික නිෂ්පාදිතය කියලා හඳුනාගන්නේ. එතකොට මේක මේ දල ජාතික නිෂ්පාදිතය සකස් වෙන්නේ දල දේශීය නිෂ්පාදිතයට විදේශීය සුදු සාධක ආදායම එකතු කිරීමෙන්. එතකොට රටක් විදිහට රට ආභ්‍යන්තරයේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල මුල් වටිනාකමට අපි කියනවා දල දේශීය නිෂ්පාදිතය කියලා. මේ දල දේශීය නිෂ්පාදිතයට අපි එකතු කරනවා විදේශීය සුද්ධ සාධක ආදායම. සාධක ආදායම කියලා කියන්නේ අපි දුවපතාලට මතක ඇති අපි 10 වසරෙදි කතා කළා නිෂ්පාදන සාධක. ඒතර මේ නිෂ්පාදන සාධක අපි කොටස් හතරකින් හඳුනාගත්තා. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, විවසාය කියලා. ඒතකොට මේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, විවසාය කියන සාධක එතන සාධක අපි ආයෝජනය කරනවා. එහෙම නැත්නම් පිට රටවල ආයෝජනය කරනවා නම් එතනින් අපට ආදායමක් ලැබෙනවා. ඒ වගේම අපි පිට රටවල වලට මේ සාධක සඳහා ගෙවීම් කරනවා. එතකොට පිට රටවල වලින් මේ සාධක සඳහා අපට ආදායම් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ සාධක සඳහා අපි අපේ රටෙන් ගෙවන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපි දැන් චීන කම්කරුවන් අපේ රටේ ඇවිල්ලා වැඩ කරනවා නම් අපි ඔවුන්ට ඔවුන්ගේ ශ්‍රමයට අපි වැටුප් ගෙවනවා. එතකොට අපේ එක ගෙවීමක්. ශ්‍රමය කියන සාධකයට අපි ගෙවීමක්. එතකොට අපි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය යම් රටකින් ලබා ගන්නවා නම් ඒ ප්‍රාග්ධනය සඳහා අපි ඔවුන්ට පොලියක් ගෙවනවා. ඒ වගේම තමයි අපි ඒ රටවල උදාහරණයක් විදිහට දැන් මැද පෙරදිග අපේ ශ්‍රමය ලබා දෙනවා. එතකොට ඒ ශ්‍රමය සඳහා අපට ලැබෙනවා. වැටුපක් ලැබෙනවා. එතකොට ඒ ශ්‍රමය සඳහා ලැබී ඒ වගේ අපි මේ නිෂ්පා සාධක වලට කරන ගෙවීම් සහ ලැබීම් අතර වෙනස තමයි අපි සුද්ධ සාධක ආදායම විදිහට සලකන්නේ. එතෙන්දී මේ සුද්ධ සාධක ආදායම ධනාගයක් වෙන්න පුළුවන්, ඍණාගයක් වෙන්න පුළුවන්. සුද්ධ සාධක ආදායමට වඩා සාධක සඳහා අපි කරන ගෙවීම් වැඩි නම් එතන අපට ඍණාගයක් ලැබෙනවා. ඒ වගේම තමයි අපි සාධක සඳහා කරන ගෙවීම් වලට වඩා ආදායම් වැඩි නම් එතන අපට ධනාගයක් ලැබෙනවා. එතකොට ධනාගයක් නම් අපි දල දේශීය නිෂ්පාදිතයට එකතු කරනවා. ඍණාගයක් නම් දල දේශීය නිෂ්පාදිතයෙන් මේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ
එසේ කළාම ලැබෙන පිළිතුර තමයි අපි දල ජාතික නිෂ්පාදිත විදිහට හඳුනගන්නේ. ඉතින් මේ විදිහට අපට නිර්වචනයක් පිළිගොඩ නගන්න පුළුවන්. යම් රටක් වර්ෂයක් තුල නිෂ්පාදනය කරනු ලබන සියලුම භාණ්ඩ හා සේවාවල එකතු වූ වටිනාකම් වල අයිතියට විදේශීය සුද්ධ සාධක ආදායම එකතු කළ පසු ලැබෙන වටිනාකම තුල වටිනාකම දල ජාතික නිෂ්පාදිත විදිහට හඳුනගන්න පුළුවන් වෙනවා. අපි පෙර කතා කළ දල ජාතික නිෂ්පාදිතය කොහොමද අපි සකස් කරගන්නේ ලබා ගන්නෙ මෙන්න මේ සූත්‍රයේදී අපට බැලුවාම ඒ පිළිබඳ අවබෝධය වෙනවා. මෙතන තියෙනවා දල ජාතික නිෂ්පාදිත සමානයි දල දේශීය නිෂ්පාදිත. ඊළඟට ඒකට එකතු වෙනවා විදේශීය සුද්ධ සාධක ආදායම. මම අර පෙර කතා කළා වගේ විදේශීය සුද්ධ සාධක ආදායම කියන එක ධනාගයක් වෙන්න පුළුවන්, ඍණාගයක් වෙන්න පුළුවන්. ඍණාගයක් නම් දල දේශීය නිෂ්පාදිතෙන් අඩු වෙනවා. අඩු නම් ලැබෙන වටිනාකම තමයි අපි දල ජාතික නිෂ්පාදිත සලකන්නේ. ඒ ධනාගයක් නම් දල දේශීය නිෂ්පාදිතයට එකතු වෙනවා. ඒ වුණාම තමයි දල ජාතික නිෂ්පාදිතය විදිහට අපි සලකන්නේ. හොඳයි දුවේ පුතේ, අපි අද කතා කළේ 11 වසර පුරවැසි අධ්‍යාපනයේ 4 වෙනි පාඩම. ඒ පාඩම යටතේ අපි කතා කළා සංවර්ධනය පිළිබඳව. ඒකට මේ සංවර්ධනය සංකල්පය අපි තව විග්‍රහ කරගන්නවා. තිරසාර සංවර්ධනය, එතන දරදී දරණීය සංවර්ධනය, චිරස්ථායි සංවර්ධනය කියලා අපි කියනවා. ඒකට අපි සංවර්ධනය පිළිබඳව කතා කරද්දී සංවර්ධන කියන්නේ මොකද්ද? ඒ පිළිබඳ තියෙන නිර්වචන, ඒත් එක්කම සංවර්ධනය මනින්නේ ඇයි? මොනවද පරමාර්ථ? ඒත් එක්කම සංවර්ධනය මැනීමේ මිනුම් දඬු මොනවද? ඒ මිනුම් දඬු වල තියෙන වෙනස්කම් මොනවද? ප්‍රධාන වර්ග දෙකකින් හඳුනාගත්තා. ඒ අනුව අපි මේ මොහොතේ අපි කතා කළේ සංවර්ධිත ආර්ථික මිනුම් යටතේ මිනුම් දඬු එකක් පිළිබඳ කතා කළා. දල ජාතික නිෂ්පාදිතය අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදිත වෙන ප්‍රතිශීර්ෂ ආදායම ගැන සහ අනිකුත් ආර්ථික මිනුම්, ඒත් එකම නූතන මිනුම් විදිහට භෞතික ජීවන තත්ත්ව දර්ශක අපි කතා කළා. ඒ හැර භෞතික ජීවන තත්ත්ව දර්ශක කොහොමද අපි සකස් කරගන්නේ කියලා අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. එහෙමනම් අද දවසේ අපි මේ පාඩම මෙතනින් අවසන් කරනවා. දුවේ පුතේ ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Zombie apocalypse.